සියලුම දෙනා පිළිගන්නවා ස්ටෙප් සොලියුෂන් YouTube channel එකට. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඇවිත් ඉන්නවා ස්ටෙප් සොලියුෂන් වලින්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අනිත් අයට බලාගන්න share කරන්න. අද අපි කතා කරන්නේ අපේ phone එකක් කවුරුහරි හොරකම් කරලා නැත්නම් නැති වුණොත් අපි කොහොමද මේ phone එක හොයාගන්නේ කියලා. ඉතින් මම අද ක්‍රම දෙකක් පිළිබඳව කතා කරනවා. හරි අපි බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා. මුලින්ම පළවෙනි ක්‍රමයේ විදියට ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ විදියට find my phone කියලා search කරන්න. එතකොට ඔය කට්ටියට search කරාට පස්සේ window එකක් එනවා. මෙන්න මේ විදියට තමයි අපි find my phone කියලා ගහපුවාම මේ විදියට open වෙන්නේ. මේ වගේ window එකක් open වෙනවා. ඔය කට්ටිය කරන්න තියෙන්නේ මෙන්න මේකේ. මේන window එකේ මේ find your phone කියන එක Google account එක හරහා තමයි අපි ඒ phone එක හොයාගන්න යන්නේ. ඉතින් find your phone කියන එක නැත්නම් find my device කියන එක click කරලා ඔයාට මෙන්න මේ වගේ තැනකට එනවා. මේකෙදි ඇත්තටම ඒක click කරාට පස්සේ ඔයාට ඔයාගේ Gmail එකට log වෙන්න වෙනවා. ඒ Gmail එකට log වුණාට පස්සේ තමයි මෙන්න මේ window එක එන්නේ. දැන් මම Gmail එක log වෙලා හින්දා මගේ phone එක පෙන්වනවා මේ විදියට. Phone එක පෙන්වනවා. ඉතින් ඒක click කරලා ගියාම ඔයාට මෙන්න මේ වගේ map එකක් එක්ක වම් පැත්තේ side එකේ option තුනකුත් පෙන්වනවා. ඉතින් මේකෙන් තමයි අපි හොයාගන්නේ මම කියලා දෙන්න කොහොමද හොයාගන්නේ කියලා. ඇත්තටම දැන් ඔයාගේ phone එක කවුරු හරි හොරගම් කරලා location එක on එකේ තිබ්බොත් ඔයාට පුළුවන් මේ phone එක කියන්නේ එයාගේ location එක හොයාගන්න. ඒ phone එක තියෙන තැන හොයාගන්න පුළුවන්. එහෙනම් ඔය කට්ටිය බොහෝ වෙලාවට location එක on එකේ තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. දැන් මේක බලපුවම අපේ phone එකේ location එක on කරාම location එක පෙන්නනවා. ඒ වගේම battery කොච්චරක් තියෙනවද lock වෙලා තියෙන්නේ Wi-Fi එක පවා මේකේ අපිට පෙන්නනවා. එහෙම නැති වුණත් අපිට දැන් phone එක සමහර වෙලට නැති වෙලා කවුරු හරි හොරකම් කරා හෝ නැතුව හරි අපිට පුළුවන් ඒ phone එකට message එකක් දාන්න ring cut එකක් දාන්න ඒ වගේ දේවල් කරන්නට පුළුවන්. ඉතින් ඒකට තමයි මේ option තුනක් ඔය කට්ටියට වම් පැත්තේ පේනවා. ඉතින් ඒ option තුනෙන් තමයි අපි කරන්නේ. හරි පළවෙනි එක බලමු. පළවෙනි එක තියෙන play sound කියලා එකක්. මෙන්න මේ play sound කියන එකෙන් කරන්නේ අපිට පුළුවන් ring cut එකක් දාන්න phone එකට ring cut එකක් දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ play sound වලින් කරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු දෙවෙනි එක ගත්තාම secure device කියලා නෝ. මේකෙදි කරන්නේ ඔයාට දැන් message එකක් අපිට දාන්න පුළුවන් phone එකට. phone එක තියෙනවා නම් ගෙනත් දෙන්න කාට හරි දැන් අපිට phone එකේ display එකට අපිට දාන්නට පුළුවන්. ඇත්තරම මේ දේ ගැන කතා කරද්දී කියන්නට ඕන ඔය කට්ටියගේ phone එකට අනිවාර්යෙන් ඔය කට්ටියේ lock එකක් දාලා තියන්න. මොකද සමහර විට lock එකක් නැතිව phone එක පාවිච්චි කරොත් එimhe අපිට මේ දේවල් කරන්න බැරි වෙයි. හරි අන්තිම එක තමයි මේ erase device කියන එක. erase device කියන්නේ ඔයාගේ ඒ personal data ඒක තියෙන datas erase කරන්න පුළුවන්. ඇත්තරම හැබැයි මෙහෙම data erase කරොත් ප්‍රශ්නයක් එනවා. මොකද erase data erase කරොත් ඔයාට එතන location එක හොයාගන්නට බැරි වෙනවා. මොකද අපි තියෙන data erase කරන හින්දා. එහෙම නැත්තම් අපිට අර මුලින් ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන්. ring cut එකකට message එකක් හරි දාන්න පුළුවන්. ඒ නැත්නම් location එක හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි ක්‍රමයේ විදිහට ගත්තොත් එimhe අපිට පුළුවන් IMI number එක. IMI number එක කියන්නේ phone එකට එනවා IMI number එකක්. ඒ IMI number එක පාවිච්චි කරලා කොහොමද හොයන්නේ කියලා තමයි අපි බලන්නේ. ඉතින් ඔයාලට පුළුවන් browser එකට ගිහිල්ලා find phone using IMI කියලා ගහපුවම අපිට මේ විදිහට ඔප්ෂන් පෙන්වනවා. phone finder කියලා එකක් පෙන්වනවා. ඉතින් මම මුල්ම ක්ලික් කරලා පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි window එක open වෙන්නේ. එතකොට IMI number එක කොහොමද අපි දැනගන්නේ? ඇත්තටම phone එකේ box එකේ IMI number එක ගහලා තියෙනවා. එහෙම නැත්තම් ඔයාට පුළුවන් ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එක බලන ඔය කට්ටියට දැන් උනා චෙක් කරගන්නට පුළුවන් IMI number එක. IMI number එක ලියලා තියාගන්නට පුළුවන්. IMI number චෙක් කරන්නේ මෙහෙම. ඔයාලා dial pad එකේ තරුවයි hash බිංදුවයි 6යි hash ගහපු ගමන්ම IMI numbers පෙන්නනවා. මේ විදිහට message එකකින්
IMIE numbers පෙන්වනවා. ඉතින් ඔය කට්ටියට පුළුවන් ඒ IMIE numbers වලින් ඔයාගේ ෆෝන් එක හොයාගන්නට. ඉතින් මෙතන ඔයාගේ IMIE number එක type කරලා find දීලා ඔයාට හොයාගන්නට පුළුවන්. මේ ක්‍රම දෙකකට අමතරව device එක හොයාගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. මුලින්ම පොලිසියට ගිහලා entry එකක් දාලා ෆෝන් එකේ තියෙන entry එක දාලා ඒ entry copy එකක් ඒ වගේම ෆෝන් එකේ IMIE number එක ෆෝන් එකේ භාවිත කරපු SIM පත වගේ document අපිට අරගෙන ඒ document එක විදුලි සංදේශන කොමිෂන් එකට යවලා අපේ ෆෝන් එකේ හොයාගන්න පුළුවන්. ඉතින් ඒ කරන පිළිබඳව මම description එකේ link එකක් දාන්නම් article එක හොඳින් කියවන්න. ඉතින් ඒ විදිහට අපිට අපේ නැතිවෙච්ච ෆෝන් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අනිත් අයට බලාගන්න share කරන්න.